ඔප්පු කරලා පෙන්නන්න හොඳ පිරිමි වෙනුවෙන් යහපත් පිරිමි වෙනුවෙන් ඕන වෙලාවක කාන්තාවන් හිට ගන්නවා කියලා. ඕගොල්ලෝ බෙදිලා ඉන්න තරමට මේ රටේ ඉන්න දේශපාලඥයන්ට හරි ලේසි. මේ රටේ වැඩිම කාන්තා ප්‍රතිශතය හම්බ වෙන ජනාධිපති බවට සජිත් ප්‍රේමදාස මහත්මයා පත් වෙනවා. ඔබ හැම අවස්ථාවෙම තෝරාගෙන තියෙන්නේ මේ රටට අයහපත් නායකයෝ. ඔබ හැම අවස්ථාවෙම තෝරගෙන තියෙන්නේ මේ රටට ඔබට විහිළු කතා සපයන, ඔබට බොරු පොරොන්දු දෙන ලස්සනට ස්ටේජ් එකක් උඩ කතා කරන නායකයෙක් නිසා, ඔබේ ප්‍රශ්න නැවත නැවත ඔබට මතක් කරන නායකයෙක් නිසා, ඒ ප්‍රශ්න වලට පිළිතුරක් දෙන නායකයෙක් නෙවෙයි. හැබැයි සජිත් ප්‍රේමදාසට ඔබව හිනස්සන්න දන්නේ නැහැ. සජිත් ප්‍රේමදාසට ඔබට විහිළු කතා කියන්න දන්නේ නැහැ. සජිත් ප්‍රේමදාස එක දෙයක් දන්නවා. ඔබේ ප්‍රශ්න වලට පිළිතුරු ඔහු ගාව තියෙනවා. ඔහු සෑම අවස්ථාවකම වේදිකාවේ ඔබ දන්න ප්‍රශ්නෙම ඔබේ ප්‍රශ්න නැවත නැවත හාරා උස්සලා නැවත ඔබට කියන්නේ නැහැ. බඩු මිල වැඩි ජීවත් වෙන්න විදිහක් නැහැ. මේ තියෙන තත්ත්වය ඉතාමත් භයානකයි. මේ සියලු දේ ඔබ දන්න දේවල්. ඉතින් මේ දේම කියන්න ස්ටේජ් එකක් උඩ නායකයෙක් එන්න අවශ්‍ය නැහැනේ. නායකයා එන්න ඕනේ බඩු මිල වැඩි නම් බඩු මිල අඩු කරන්න කොහොමද කියලා කියන්න. නායකයා එන්න ඕනේ වැට් එක වැඩි නම් වැට් එක අඩු කරන්න කොහොමද කියලා කියන්න. නායකයා එන්න ඕනේ විදුලි බිල ජල බිල වැඩි නම් ඒව අඩු කරන්න කොහොමද කියලා කියන්න. නායකයා එන්න ඕනේ දරුවන්ට හොඳ අනාගතයක් නැත්නම් ඒ අනාගතේ හදන විදිහ ගැන කියන්න. ඉතින් අපිට අවශ්‍ය වෙන්නේ අන්න එහෙම නායකයෙක්. ඒ හින්දා මම ඔබ සියලු දෙනාගෙන් කියා සිටිනවා, මේ රට ඇතුලේ සජිත් ප්‍රේමදාස සිංහල නායකයෙක්වත් දෙමළ නායකයෙක්වත් මුස්ලිම් නායකයෙක්වත් නෙවෙයි. මේ රටේ එතෙක් මෙතෙක් ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී ලාංකික ජනාධිපති කෙනෙක් ඔබ අප සිංහල නායකකව ලපත් කරගත යුතුයි. මේ රටේ මෙච්චර කාලයක් ජනාධිපතිලා ඇවිල්ලා කිව්වේ මම සිංහල මිනිස්සුගේ බෞද්ධ ඡන්දවලින් පත් වෙච්ච ජනාධිපති කෙනෙක් කියලා. තවත් ජනාධිපතිවරු කිව්වේ මම මුස්ලිම් අයගේ දෙමළ අයගේ ඡන්දවලින් ආපු කෙනෙක් කියලා. නෑ, මේ රටේ අපි මෙච්චර සහයෝගයෙන් මේ එක ගමක් ඇතුලේ සිංහල දෙමළ මුස්ලිම් කියන තුන්ගොල්ලොන්ටම භාෂාවත් ඉගෙනගෙන යාළුකමෙන් සහෝදරත්වයෙන් හැම උත්සවයකටම එකට ගිහිල්ලා එක විදියට ඇඳලා එකට කාලා බීලා ඉන්න පුළුවන් නම් ඇයි මේ රට ඇතුලේ අනික් හැමතැනම මේක කරන්න බැරි? ඔබේ තියෙන සහෝදරත්වය, ඔබේ තියෙන ආදරය, ඔබේ තියෙන ගෞරවය සජිත් ප්‍රේමදාසට හිමි විය යුත්තේ ඔහු සිංහල නායකයෙකුත් නෙවෙයි, මුස්ලිම් නායකයෙකුත් නෙවෙයි, දෙමළ නායකයෙකුත් නෙවෙයි, ඔහු ශ්‍රී ලාංකික නායකයෙක්. මෙතනින් එහාට අපේ රටේ බිහිවන ජනාධිපති ලංකාවේ සියලුම ජාති ආගම් කුලවල ભેදයක් නැතුව සියලු දෙනාට එක විදිහට සලකන්න පුළුවන්, සියලු දෙනාටම එකම විදිහට අවස්ථාවක් දෙන්න පුළුවන් නායකෙක් තමයි මෙතනින් එහාට අපේ රටේ බිහි වෙන්නේ. ඔය සියලු දෙනාගෙන් ඉල්ලනවා මෙතන ඉන්න සිංහල, දමිළ, මුස්ලිම් සියලුම කාන්තාවන්ගෙන් අපි තවදුරටත් ඇවිලෙන්නේ නැතුව ඉමු. මේ රට අපි හැම කෙනාගේම රට. ඕගොල්ලෝම කවුරු හරි අවුලන් එනවනම්, අවුස්සන් එනවනම් ඒ හැම වෙලාවම මතක තියාගන්න ඒක පිටිපස්සියම් කිසි දේශපාලන කුමන්ත්‍රණයක් තියෙනවා. ඔබට ඔතන එහා පැත්තේ තමුන්ගේ සහෝදරයෙක් වගේ, තමුන්ගේ සහෝදරියෙක් වගේ තවත් ජාතියක තවත් ආගමක අම්ම කෙනෙක් එකට ඉඳගෙන ඉන්න පුළුවන් නම්, සහෝදරියක් එකට ඉඳගෙන ඉන්න පුළුවන් නම් ඕගොල්ලන් අතර නෙමෙයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඕගොල්ලන්ගේ ඡන්ද ටික කඩා ගන්න, ඕගොල්ලන්ගේ මනාපය ගන්න, ඕගොල්ලෝ බෙදිලා ඉන්න තරමට මේ රටේ ඉන්න දේශපාලඥයන්ට හරි ලේසි. එක දවසක සියලු දෙනා එක්කහු වෙන්න අරගලිනුත් පෙන්ව යන්නේ ඒකයි. නායකයෝ කියන ඒ තරාදිය ඉක්මනින් ඉහළට ගිහිල්ලා ඒ නායක කඩාගෙන වැටෙනවා. සියලු දෙනා සිංහල, තමිළ, මුස්ලිම් කියන සියලු දෙනා එක තැපැත්තක එක තරාදිය හිටගත්තොත් එතන නායකයෝ ඔක්කොම උඩ යනවා, ඔවුන් විසික් වෙනවා. පුළුවන් තරම සහෝදරත්වයෙන් සියලු දෙනා එක්කහු වෙලා කිසි දෙයකට අහු වෙන්නේ නැතුව මේ වෙලාවේ ඇත්තටම හරි අමාරුයි මේ භූමිය ඇතුලේ එවැනි ප්‍රශ්න ඇති කරන්න. හැබැයි ඉස්සරහට කවුරු හරි ඕනම කෙනෙක් දේශපාලන ඌමනාවල් මත එවැනි ප්‍රශ්න නැවතත් ඇති කරන්න පුළුවන්. ඒවලට අහු වෙන්න එපා. ඔබ සියලු දෙනා වෙනුවෙන් සජිත් ප්‍රේමදාස ඉන්නවා වගේම මේ සියලුම සිංහල කාන්තාවන්, දෙමළ කාන්තාවන්, මුස්ලිම් කාන්තාවන් වෙනුවෙන්, සමගි වනිතා බලවේගයේ වෙනුවෙන්, සජිත් ප්‍රේමදාස වෙනුවෙන් හිරුනිකා ප්‍රේමචන්ද්‍රත් ඉන්නවා කියලා මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. මට ඔයගොල්ලෝ හැමෝම එකයි. ඔයගොල්ලෝ සියලු දෙනාම මගේ කාන්තාව විදිහට මම සලකන්නේ. ඔබ සියලු දෙනාම කෙදිනක හෝ දවසක ඉතාමත් ඉක්මනින් මම ඔබ සියලු දෙනාගේ වගකීම අරගෙන මේ සියලුම කාන්තාවන්ට සාධාරණ ලෙස ජීවත් වෙන්න පුළුවන් යහපත් සමාජයක් මම ඇති කරනවා කියලා මේ වෙලාවට පුරොන්දු වෙනවා. ඒ වගේම ලෑස්ති වෙන්න. තව අවුරුදු 4-5ක් යනකොට එන්නේ ඔයගොල්ලන්ගේ කාලේ. මේ වෙනකොට මුළු ලෝකෙම කාන්තාවන් විවිධ ශේත්‍රයන් වලින් ඉස්සරහට යනවා. ලංකාවෙත් ඒක වෙනවා. 20-30න් පස්සේ මේ ලංකාව ඇතුලේ බලන බලන හැමතැනම ලොකු පුටු වලින් ඉන්නේ කාන්තාවෝ. ඒ නිසා ඔබ සියලු දෙනා එකට ලෑස්ති වෙන්න. මේ ලංකාව ඇතුලේ තියෙන පාර්ලිමේන්තුවේ දැන් ඉන්නේ 10 දෙනයි කාන්තාවෝ. ඔබ සියලු දෙනා
පලාත් සභාවල පලාත් පාලන ආයතනවල එතනින් යහට පාර්ලිමේන්තුවේ පුළුවන් තරම් කාන්තාවන් ඊට දෙන්න. මම අද සතුට වෙනවා හෙක්ටර් අප්පුහාමි මැතිතුමා ඔහු තරම් කාන්තාවන්ට අවස්ථාවක් දෙන මන්ත්‍රී කෙනෙක් මම කොහෙවත් දැකලා නැහැ. ඔහු කාන්තාවන්ට පුදුමාදරයක් තියෙන්නේ. අද මම මේ අවස්ථාවට සහභාගී වෙන හේතුවත් ඒකයි. මගේ හොඳම යාළුවා. මම ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා කාන්තාවන්ගේ ආරක්ෂාව සපයන්න පුළුවන්. කාන්තාව වෙනුවෙන් කතා කරන්න පුළුවන්. කාන්තාවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් හැම වෙලාවෙම පෙනී ඉන්න පුළුවන් මේ දිස්ත්‍රික්කයේ එකම නායකයා හෙක්ටර් අප්පුහාමි පවණයි. ඒ නිසා ඔහු වෙනුවෙන් ඔබ සියලු දෙනා කැප වෙන්න, සලිත් ප්‍රේමදාස මැතිතුමා වෙනුවෙන් කැප වෙන්නේ යම්සේද? මතක තියාගන්න මේ රටේ වැඩිම කාන්තා ප්‍රතිශතය හම්බ වෙන ජනාධිපති බවට සජිත් ප්‍රේමදාස මැතිතුමා පත් වෙනවා. ඔබ සිල් දනායි උදව් කරන්න. ඊළඟට එන්නේ හෙක්ටර් අප්පුහාමි මැතිතුමාගේ මැතිවරණේ. එතනදි ඔබ ඔප්පු කරලා පෙන්වන්න හොඳ පිරිමි වෙනුවෙන් යහපත් පිරිමි වෙනුවෙන් ඕන වෙලාවක කාන්තාවන් හිට ගන්නවා කියලා. ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ News First YouTube channel එක අදම subscribe කරන්න. News First ජනතාව සමග.